ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ සෞඛ්‍ය අමාත්‍යංශයට ගෙන්වන ලද අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් සතියක කාලයක් තුළ ශ්‍රී ලංකා රේගුවේ සිරවී ඇති බවට මාධ්‍ය තොරතුරු වාර්තා කර තිබුණා. රුපියල් කෝටියක පමණ බදු නොගැවීම හේතුවෙන් එලෙස ඖෂධ සිරවී ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ. කෙසේ වෙතත් එම වාර්තා අසත්‍ය බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සේමලපිටිය පවසන්නේ. ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ සෞඛ්‍ය අමාත්‍යංශයට ගෙනෙන ලද අත්‍යවශ්‍ය රෝග සඳහා භාවිතා කරන ඖෂධ ගයක් සතියක් තිස්සේ රුපියල් කෝටියක රේගු බද්දක් නොගෙවීම නිසා රඳවාගෙන තියෙනවා කියන ප්‍රවෘත්තියක් පළ වෙලා තියෙනවා මම දැක්කා. රේගුවේ ශේෂන් කටුනායක එවැනි කිසිදු ඖෂධ රඳවා ගැනීමක් අද වෙනකොට නම් නැහැ. ආනයනපරණ පාලක දෙපාර්තමේන්තුවෙන් බැලුවා එවැනි කිසිදු රඳවා ගැනීමක් පාලනයක් සිදු වෙලා නැහැ. මොකද අපි සාමාන්‍යයෙන් ඖෂධ සඳහා බදු අය කරන්නේත් නැහැ. ඉතාම පැහැදිලිව. යම් අවස්ථාවක රේගුවට සෞඛ්‍ය අමාත්‍යංශය වෙනුවෙන් ලැබෙන ඖෂධ තොග පැමිණිය හොත් ලද්ද වහම ඒවා නිදහස් කරනවා. ලියකියවිලි අවශ්‍යතාවයක් ඇදුනත් ඖෂධ තොගය නිදහස් කළා තමයි ලියකියවිලි වල අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්නේ. ඖෂධ වලට අපි ඉතාමත්ම සංවේදීව ඉතාම කාර්යක්ෂමව නිදහස් කිරීම ශ්‍රී ලංකා රේගුව විසින් හැම විටකම කරනවා. මේ අතර රාජ්‍ය අමාත්‍යවරුන් සඳහා සුඛෝපභෝගී වාහන 239ක් රජය මගින් ආනයනය කර ඇති බවට නැගෙන චෝදනාද අසත්‍ය බවයි රාජ්‍ය අමාත්‍ය රංජිත් සේමලපිටිය පවසන්නේ. රාජ්‍ය අමාත්‍යවරුන් සඳහා සුඛෝපභෝගී වාහන 239ක් ගෙන්වලා තියෙනවා කියලා විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් ප්‍රකාශයක් කළා තිබුණා. ඉතින් මට වගකීමෙන් කියන්න පුළුවන් 2021 තමයි වසන් වරට ලංකාවට වාහන ප්‍රමාණයක් ආවේ. ඒ වාහන සියල්ලත් වතුර මේ ප්‍රවාහනය සඳහා වූ බවුසර් රථ ගණනාවක්, ඒ වගේම ගිලන් රථ ගණනාවක් සහ විශේෂයෙන්ම වනජීවාගේ අමාත්‍යංශලට අවශ්‍ය ඩබල් කැබ් රථ ගණනාවක්. ඒ කිසිම කෙනෙක්ගේ පෞද්ගලික පාවිච්චියට නෙවෙයි. ඒ 2021ෙන් පස්සේ කිසිම වෙලාවක අපි වාහන ආනයනය කළා නැහැ. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.